සුබ මධ්‍යහනක් ඔබේ කොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ මම මල්කි උඩල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත විමල් වීරවංශට සති දෙකකටත් ප්‍රසන්න රණවීරට සති හතරකටත් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය ඇරඹේ සීනි සිල්ලර බිලේ වෙනසක් නැති බවට ආනයනකරුවන්ගෙන් ප්‍රකාශයක් ඇමරිකාවෙන් චීනයට සම්බාධක විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාර්ලිමේන්තුව තීරණය කළා. ඒ මේ සම්බන්ධයෙන් ගෙන ආයෝජනා වැඩිචන්දෙන් සම්මත වීමෙනුයි. මේ අනුව විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කටයුතු සති දෙකකටත් ප්‍රසන්න රණවීර මහතාට පාර්ලිමේන්තු කටයුතු සති හතරකටත් අත්හිටුවීම සිදු කෙරුණා. අද පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. සමස්ත සෞඛ්‍ය සේවාවම ඉහළ මට්ටමකට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය රාජිත සෙනරත්න මහතා පවසනවා. විශේෂයෙන්ම හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ. අද හෙද සේවය එදා තිබුණ තත්ත්වය නෙවෙයි, අද ඉතාමත්ම ඉහළ තත්ත්වයකට අපි ගෙනහලා තියෙනවා. විශේෂම 2015 පස්සේ උපාධිධාරීන් වෙනුවෙන් වෙනමම හෙද පීඨයක් අපි ආරම්භ කරලා තිබෙනවා. අපි හෙද පුහුණු පාසල් අලුතෙන් පහක් ගොඩනගනවා. 2020 වෙනකොට මූලික වැටුප 10,000කින් වැඩි වෙනවා. මූලික වැටුප වැඩි වුණාම 10,000කින් සම්පූර්ණ වැටුප වැඩි වෙනවා 25,000කින්. තමුන් ආසලට ඔයිතත් වඩා හොඳ පාසුකම් සහිත පුහුණු වීම් අපි ඉදිරියට හදනවා. එතකොට මේ ඔක්කොම වියදම් කළා අපි බලාපොරොත්තු වෙන තමුන්නාන්සලගෙන් හොඳ සේවයක්. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ සිසු හෙද හෙදියන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් හෙද විදුහල්වල පුහුණුව සඳහා බඳවාගත් 1371 දිනක වෙත පත්වීම් ලිපි ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා. උත්සවය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. මේ අතර සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සුදුසුකම් සැපිරුවන් සඳහා රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සේවාවට උසස්වීම් ලබා දීමේ උත්සවය පැවැත්වුණේද අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. 387 දිනකට මෙහිදී උසස්වීම් ප්‍රදානය කෙරුණා. සීනි සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් පවසනවා. සීනි මත පනවන ලද තීරුබදු ගාස්තු නිසා සීනි තොග මිලෙහිද සිදුවන්නේ ඉතා සුළු වෙනසක් බව ඔවුන් පෙන්වා දෙනවා. පුවත්පත් සාකච්ඡාවකට සීනි ආනයනකරුවන්ගේ සංගමයෙන් කියා හේමක ෆර්නෑන්ඩෝ කියන මහතා පවසා ඇත. එම මහතා එම සීනි ආනයනකරුවන්ගේ සංගමයේ කෙනෙක් නොවන බව මම පැහැදිලිවම ප්‍රකාශ කරමි. එම මහතා ප්‍රකාශ කරන ලද මිල ගණනුත් අසත්‍ය බව මම ප්‍රකාශ කරමි. ආනයනය බදු යම්කිසි ප්‍රමාණයක් රජය වැඩි කර තිබුණත් සිල්දර මිලේ කිසිදු වෙනසක් නොවන බව මම පවසමි. සිල්දර මිල පරණතිවිත් තත්ත්වයම පවත්වාගෙන යාමට අපිට හැකියාව ඇත. තීරුබදු කිසිසේත්ම රුපියල් 18කින් වැඩි වුණේ නැහැ. වැඩි වෙලා තියෙන රුපියල් 12ක් වගේ ප්‍රමාණයක්. හෝල්සෙල් ප්‍රයිස් වල එච්චර ලොකු වෙනසක් වුණේ නැහැ. පොඩි වෙනසක් තමයි වුණේ. සරහටත් එන සීනි වලට කෝස්ට් එක වෙන්නේ 102ටත් අඩුවෙන්. ඒක නිසා අපිට 99ත් 100ත් 101 102 ඒ වගේ රේන්ජ් එකකට අපිට සීනි විකුණන්න පුළුවන්. සීනි මාකට් එක කොහොමත්ම වැඩි වෙන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයට කිසිදු සමාජ ආර්ථික දේශපාලන වැඩපිළිවෙලක් නොමැති බව එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා පවසනවා. ඔවුන්ට අවශ්‍ය වැත්තේ නැවත පවුල් පාලනයක් ඇති කිරීම පමණක් බවද ඒ මහතා පෙන්වා දුන්නා. ඒ නරහේන් පිට පැවති එක්සත් සමාජවාදී පක්ෂ මාධ්‍ය හමුවකදී මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ පුත්‍රයා නාමල් කුමාරය ඇර වෙන කුමාරයෙක් රාජාභිෂේක කරන්න ලෑස්ති නෑ. ගෝඨාභයට දෙන්නෙත් නෑ, චමල්ට දෙන්නෙත් නෑ, බැසිල්ට දෙන්නෙත් නෑ, චිරන්ති රාජපක්ෂට දෙන්නෙත් නෑ. ඒකාබද්ධ විපක්ෂට මෙලෝ වැඩපිල්ලක් නෑ. සමාජ ආර්ථික දේශපාලන වැඩපිල්ලක් ඒකාබද්ධ විපක්ෂෙන්වත් රාජපක්ෂ පවුලෙන්වත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඒගොල්ලෝ ඕනේ ජාතිවාදයේ දකුණේ අවුස්සලා කෙසේ හෝ රාජ්‍ය බලය අරගෙන තමන්ගේ පවුලටත් තමන්ගේ සගේන්ට සහචරයන්ට විරුද්ධව එල්ල වෙන නඩුවලින් ඔවුන්ව බේරගෙන නැවත මේ රටේ සම්පත්තික කොල්ල කාලා තවත් පවුල් පාලනයක් ඇතිවීම පමණයි ඔවුන්ට අවශ්‍ය වෙලා තිනේ. රටපුරා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු කෙනෙන සංවර්ධන පුවත් විශේෂාංකය දැන්.
රුපියල් කෝටි 141ක වියදමින් හපුතලේ කහගල්ල නායම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මාර්ග සංවර්ධන අධිකාරිය මගිනුයි මෙහි ඉදිකිරීම සිදු කරන්නේ. ජයික ආයතනයේද ඊට දායකත්වය සපයනවා. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ බණ්ඩාරවිල නගර දෙක යාකරන ස්ථානයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. සෑම වසරක වර්ෂා කාලයේදී මෙම ස්ථානය නායාමට ලක්වනවා. එනිසා ජනතාව දැඩි අපහසුතාවට පත්වනවා. ඊට පිළියම් ලෙසයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම ජපන් ආධාර යටතේ රජයේ මුදල් ලොදවලා විශාල ව්‍යාපෘතියක් ඉදි කරමින් අද හපුතලයි බණ්ඩාරවල එකට යාකරන මේ වැඩ කටයුත්තට ස්තුතිවන්ත වෙනවා. කරකුඩ උයන්ගොඩ නාරන්ගල්ගොඩ පල්ලිය ගෙදර මාර්ගය සංවර්ධන කටයුතු මේ දිනවල සිදු කරනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 147.2ක් පමණ වෙනවා. කිලෝමීටර 2.3ක ප්‍රමාණයකුයි මෙසේ සංවර්ධනය කෙරෙන්නේ. පයින් පවා ගමන් කිරීමට නොහැකි තත්වයක පවතින මෙම මාර්ගය සංවර්ධනය කිරීමට රජයගත් පියවරට ගම්වැසියන් ප්‍රසාදය පළ කරනවා. මේ පාර දැන් හදලා දීලා තියෙනවා. ඒක අපිට ලොකු ජයග්‍රහණයක්. ඉතාමත් උසස් මට්ටමින් පාර නිම කිරීම ගැන අපි බෙහෙවින්ම සතුටු වෙනවා. මෙවැනි දෙයක් කිරීම සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන. කලින්ට වැඩිය හොඳට තියෙනවනේ දැන් වාහනය යන්නේ නැහැ ලොකු වාහනේ. එල්පිටිය ආනන්ද විද්‍යාලය නව තෙමහල් ගොඩනැගිල්ල ලබන මාසයේදී විවෘත කිරීමට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම මේ වන විට අවසන් අධිරේ පවතින්නේ. ඊට වැය කරන මුදල රුපියල් 170ක් පමණ වෙනවා. පන්ති කාමර 12කින් එය සමන්විතයි. සබරගමුව මහසමන් දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබෙනවා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඒ සඳහා රුපියල් බිලියන 88ක් වැය කෙරුණා. දේවාලයේ වහල දිරායාම හේතුවෙන් බැතිමතුන් දැඩි අසීරුතාවට පත්ව සිටියා. ප්‍රතිසංස්කරණවලින් පසු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා සහ ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයන් රැසක් එක්ව සිටියා. අද වන විට වකුගඩු රෝගීන් අලුතින් එක්වීම අවම වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ වකුගඩු රෝගීන්ට සෙත්පතා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි අභ්‍යසදී සිදු කෙරුණු ආශිර්වාදාත්මක පින්කමට සහභාගී වෙමින්. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගය පාලනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය පිහිට වූවා. වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශවල ජීවත් වන ජනතාවට පිරිසිදු ජලය ලබා දීමේ අරමුණින් ප්‍රතිආශෘති කරන ජලපිරණ යන්ත්‍ර ස්ථාපනයද සිදු කෙරුණා. අද දිනයේ එහි 500 ප්‍රතිආශෘති කරන ජලපිරණ යන්ත්‍රයයි අනුරාධපුරය මිහින්තලේ කුරුන්දන් කුලම මිහිඳු ආරණ්‍ය සේනාසනයේදී විවෘත කෙරුණේ. නවීන තාක්ෂණය යොදා ගනිමින් ජයශ්‍රී මහා බෝධිය අභිහිස සිට එය විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් අද සිදු වුණා. ප්‍රතිආශෘති කරන ජලපිරණ යන්ත්‍ර 500 එක්කුටගත් පැන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීම පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මෙම 500 ප්‍රතිආශෘති කරන ජලපිරණ යන්ත්‍රයට මූල්‍යදායකත්වයේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේද තාක්ෂණික කටයුතු සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකා නාවික හමුදාවද ලබා දී තිබෙනවා. ජර්මනියේ බර්ලින් නුවර බෞද්ධ විහාරස්ථානය සඳහා ජයශ්‍රී මහා බෝධියේ අංකුරයක් පූජා කිරීමද මෙහිදී සිදු වුණා. අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කරපු දවසේ ඉඳලා අද 500 ජලපිරණ යන්ත්‍රය පිරිසිදු ජලය ලබා දෙනවා. ලීටර් මිලියන 50ක ප්‍රමාණයක් අපි ලබලා තිබෙන ප්‍රතිඵල අනුව අපේ හාමුදුරනේ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව අවම වෙමින් පවතිනවා. ඒ ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මේ වර්ෂය ගතහොත් ප්‍රධාන වශයෙන්ම වකුගඩු රෝගීගේ සංඛ්‍යාව අපිට කියන්න පුළුවන් 1500ක් පමණ දක්වා මේ වන විට අඩුවීමක් පෙන්නුම් කරනවා අලුතෙන් එකතු වෙන සංඛ්‍යාව. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර එල්ලංකා වාරි ප්‍රතිසංස්කරණ දීපව්‍යාප්ත රජයේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය අද ආරම්භ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අතිරමයයි. සමාරම්භක උත්සවයට එක්වමින් ජනාධිපතිතුමා සමරු ඵලකය විවෘත කරා. මහවිලච්චිය නබඩගස්තිගිලිය වැව අසලින් වැඩසටහන ආරම්භ කෙරුණා.
මහවිලච්චිය සහ නුච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවල වැව්දා 7ක් ප්‍රතිසංස්කරණය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මේ යටතේ නබටගස්තිගිලිය වැව, ඇලමාර්ගය සහ අනිකුත් යටිතල පහසුකම් සියල්ල ප්‍රතිසංස්කරණය කිරීම අපේක්ෂාවයි. ඒ අනුව හැලඹ වැව, දුනුමඩලාව වැව, දියුල් වැව, ලේන වැව ආදී වැව් ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇති. මීට සමගාමීව වැව් ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරකම් රැසක් ආරම්භ වනවා. වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙල දිවයිනේ පළාත් ගණනාවකම මේ වන විටත් ක්‍රියාත්මකයි. වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ලම සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායයි. රජ දවස පටන් පැවත එන විශිෂ්ට වාරි ඉංජිනේරු සංකල්පයක් ලෙස එල්ලංගා පද්ධතිය සැලකෙනවා. ඒ තුලින් ග්‍රාමීය වැව්වල වැඩි ජල ප්‍රමාණයක් රඳවා තබා ගැනීමයි අපේක්ෂාව. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය හා වාරිමාර්ග ජලහිඟයට තිරසර විසඳුම් මෙමගින් ලැබෙනු ඇති. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සතිය අද සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මකයි. තොරතුරු සතිය තුළ වැඩසටහන් රසක් ක්‍රියාත්මක කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනතෙන් ජනතාව තවමත් නිසි ප්‍රයෝජන ලබා ගන්නේ නැති බවයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලේනාරච් මහතා පෙන්වා දෙන්නේ. ගොඩක් වෙලාවට තොරතුරු ලැබෙන්නේ නැති අවස්ථාවන් ගැන කියවුනහම මම ඒ ගැන හොයලා බලලා තියෙනවා. හොයලා බලපුවාම තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට එක්කෝ තොරතුරු අයදුම් පත්‍රය විධිමත් විදියට සකස් වෙලා නැහැ. දෙවෙනි කාරණය එක්කෝ අදාළ තැනින් නෙවෙයි තොරතුරු ඉල්ලලා තියෙන්නේ. තවත් සමහර වෙලාවල් වලට තොරතුරු නිලධාරියාගේ දෝෂයක් නිසා ඔහු ඒ කාර්ය හරියට නොකිරීම නිසා ඔහු ඒ ගැන ප්‍රතිචාර දක්වලා නැහැ. එවැනි විටක අර දින 14කින් පසුව ඉල්ලුම්කරු ගන්න ඕන පියවරයන් හරියට අරගෙන නැහැ. අපි තොරතුරු පනතේ තියෙන පටිපාටිය පාවිච්චි නොකර අපි සාමාන්‍යයෙන් පරිපාලනයත් එක්ක ගනුදෙනු කරන පටිපාටිය පාවිච්චි කරන්න යනවා. හැබැයි අමතක කරන්නේ ඔබ බලන්නේ තොරතුරු ලබා දිය නොහැකි ප්‍රතික්ෂේප කරමි කියලා ලියන එකේ යටින් ලියන ඔහු දින 14ක් ඇතුළත මෙන්න මේ නිලධාරියාට අභියාචනයක් සිද්ධ කරන්න කියලා. ඒකෝර අපි ඒ අභියාචනය සිද්ධ කරන්නට අවශ්‍යයි. තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් දකිමු තැන්. 21 වන අල්හාජ් M.A. බාකීර් මාකාර් ගුණසමරු දේශුණිය මෙවර පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදී. අමාත්‍යවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු මෙන්ම කථානායකවරයෙකු ලෙස නොමැකෙන නමක් තැබූ බාකීර් මාකාර් මහතා විශිෂ්ට ගණයේ දේශපාලනඥයෙක්. ගුණසමරු දේශුණිය පැවැත්වූයේ කථානායක කරු ජයසූරිය මහතායි. ඉස්ලාම් බැතිමතෙකු වූ බාකීර් මාකාර් මහතා කිසි කලෙක ආගම්වාදියෙකු හෝ ජාතිවාදියෙකු නොවූ බව කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාතර කඹරුගමුව දේවගිරි විහාරයේ වජිරඥාන අභිනන්දන සැමරුම් උත්සවය එම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. කොළඹ ගංගාරාමයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේ ගුවනින් කඹරුගමුව ප්‍රදේශයට රැගෙන විත් එතෙන් සිට අලංකාරවත් රිය පෙරහැරකින් විහාරස්ථානය වෙත වැඩම කරවූවා. සර්වඥ ධාතු ප්‍රදර්ශනයට අමතරව වෛද්‍ය සායන, ලේදන්තීමේ කඳවුරු ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විවිධ ප්‍රසංගයේ පසුගියදා පැවැත්වුණා. පාවුලු කැකුළු යනුවෙන් ඒ නම් කර තිබුණා. ප්‍රසංගයේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙටියාරච්චි මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්ව සිටියා. දැරියන්ගේ විවිධ නිර්මාණවලින් ප්‍රසංගය අලංකාරවත් වුණා. විදුහල්පතිනි සුමේදා ජයවීර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දිවුලපිටිය ග්‍රීන් ලංකා මල්වගාකරුවන්ගේ සංගමයේ සංවිධාන කළ වාර්ෂික මල් ප්‍රදර්ශනය දිවුලපිටිය නගරයේදී පැවැත්වෙනවා. ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ ඊයේ දිනයේදී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උද්භිත විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතනවල ප්‍රදර්ශන කුටිවලින්ද එය සමන්විතයි. මෙම ප්‍රදර්ශනය ලබන සඳුදාතෙක් පැවැත්වෙනවා. විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කටයුතු සති දෙකකටත්, ප්‍රසන්න රණවීර මහතාට පාර්ලිමේන්තු කටයුතු සති හතරකටත් අත්හිටුවීමටයි අද පාර්ලිමේන්තුවේදී කටයුතු කෙරුණේ. විජයකලා මහේශ්වරන් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී ඔවුන් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙන යෝජනාවන්ට අනුව මෙය සිදු කෙරුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ගෙනෙන්නේ ඕෂද මහේෂ් ප්‍රියංකර. එලෙසම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේකලා මහේශ්වර මන්ත්‍රීවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සති දෙකකට අත්දැකීම ලෙස සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා යෝජනා කර සිටියා. ඒ සඳහා ඡන්ද විමසීමක් ඒකාබද්ධ විපක්ෂයේ නිලා සිටි අතර ඒ අනුව
පක්ෂව ඡන්ද 39ක්ද විපක්ෂව ඡන්ද 21ක්ද ලැබුණු අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සති දෙකකට අත්හිටුවනු ලැබිය. ඉන්පසු නැගී සිටි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා යෝජනා කර සිටියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යසභාවේ යෝජනා පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සති හතරකට අත්හිටුවීම සඳහා අවසර දෙන ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුන ගුණවර්ධන මහතා ඒ සඳහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 41ක්ද විපක්ෂව ඡන්ද 21ක්ද ලැබුණු අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ඊළඟ සභා වාරයේ සිට සති 4කට අත්හිටුවන ලදී. ස්තුති ඖෂධ තොරතුරු ගෙනාවාට. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වුණා. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයයි ඒ සංවිධානය කරන්නේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේ සිට ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ දිනුෂී තීරසිංහ. ලෝකයේ අයිති පොත් කියවන මිනිසුන්ට කියලා කතාවක් තියෙනවා. නවීන මාධ්‍ය කොච්චර දියුණු වුණත් අපිට දැනුම ලබා ගන්න පුළුවන් රසවත්ම මාර්ගයක් තමයි පොත් කියලා කියන්නේ. ඒ නිසාමයි ශ්‍රී ලංකාවේ පාඨකයෝ සැප්තැම්බර් මාසෙනකන් බලාගෙන ඉන්නේ ඒ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වෙනකන්. අද දවසේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් ඇතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත වුණා. සැප්තැම්බර් මාසේ 30 වෙනිදා දක්වා දින 10ක් පුරා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා මෙවරත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. අපි ආරාධනා කරනවා පොත්වලට ආදරය කරන පොත් කියවන්න කැමති ඔබ සියලු දෙනාටම එන්න ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට. දක්ෂතා දැක්වූ පාසල් ළමුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකරුණේ අමාත්‍යවරයා අතින්. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළේ පොත් කියවන පාසල් දරුවන් ඇගීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් විශේෂ වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. අපි කියවීම වර්ධනය කරන්න, කියවීම අබ්බැහි කරන්න අපි වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරනවා. කලන මිතුරු පොත් සුමිතුරු කියන වැඩසටහන අපි පටන් ගත්ත ගිය වසරේ අපි පාසල් විශාල ප්‍රමාණයකට අපි මිලියන 800ක් පමණ පොත් ගැනීමට වවුචර් පන්තිකුත් කරා. ඒ කියවීම වැඩි කිරීම සඳහා, අබ්බැහි කිරීම සඳහා අපි තරග පවත්වන්නත් තීරණය කරනු ලැබුවා. මේ රටේ වැඩියෙන්ම කියවපු පාසල් ශිෂ්‍යාවන් 100 දෙනෙකුට අපි විදේශ ශිෂ්‍යත්ව ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අද සමාජයේ විවිධ වැරදි අබ්බැහිවීම් වලට පෙළඹෙන යුගයක අපිට ඕනකම තියෙන්නේ කියවීමට අබ්බැහි කරවන. කියවීම තුළින් පරිපූර්ණ පුද්ගලෙක් බවට පත් වෙනවා. සමාරම්භක උත්සව සභාවෙන් අනතුරුව ප්‍රදර්ශනය විවෘත කිරීම සිදු වුණේ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදර්ශනය විවෘත කරමින් අමාත්‍යවරයා සමරු සටහනක් තැබුවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රදර්ශන කුටි නැරඹීමට දෙක් වුණා. ප්‍රදර්ශන කුටි 400කට අධික සංඛ්‍යාවක් මෙවරත් ප්‍රදර්ශනයට ඇතුළත්. අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකයි සිට පෑන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk